ඔබ දන්නවා මේ දිනවල COVID-19 රෝගය ලංකාව පුරා සීග්‍රයෙන් පැතිරෙනවා. COVID-19 රෝගය පැතිරෙනකොට කළු දිලීර රෝගය ගැනත් නිරන්තර අවධානය යොමු වුණා. ඇත්තරම ලංකාවේ හැමදාම තිබ්බ දිලීර රෝගයක් COVID-19 රෝගය එන්න කලිනුත් තිබ්බ දිලීර රෝගයක් තමයි කළු දිලීර රෝගය. නමුත් දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ COVID-19 ආසාදනය වුණ රෝගීන්ටත් කළු දිලීර රෝගය ආසාදනය වීම ජූනි මාසෙ ඉඳන් මේ දක්වා ලංකාවේ රෝගීන් 12 දෙනෙක් අපිට වාර්තා වෙලා තියෙනවා කොවිඩ් රෝගීන් කළු දිලීර රෝගය ආසාදනය වීමත් සමගම. මේ කළු දිලීර රෝගයේ මූලිකම රෝග ලක්ෂණ තමයි මූණේ එක පැත්තක් රිදෙන්න පුළුවන්, ඉදිමෙන්න පුළුවන්, ඔළුවේ ඒ පැත්තම කැක්කුම හට ගන්න පුළුවන්, ඒ වගේම උණ එන්න පුළුවන්, නාසය හිර වෙලා වගේ හුස්ම ගන්න අපහසුතාවයක් වගේ ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව නාසය දෙපැත්තේ උඩ තල්ලේ කළුපාට පුල්ලි වගේ ලොකු පුල්ලියක් තුවාලයක් වගේ ඒ වගේ දකින්න පුළුවන්. මෙන්න මේවා තමයි මූලික රෝග ලක්ෂණ වෙන්නේ. ඊට අමතරව මේ අවස්ථාවේදී යම්කිසි රෝගයේ ප්‍රතිකාර නොගත්තොත් ඇස්වලට මේ දිලීර රෝගය ඇස් දක්වා වර්ධනය වෙලා ඇස් එළියට නෙරායමක්, එහෙම නැත්නම් ඇස් වල හරියට පෙනීමේ දුර්වලතාවයක්, එහෙම නැත්නම් අන්ධභාවය වුණත් ඇති වෙන්න පුළුවන්. ඊටත් අමතරව මේ රෝගීන්ගේ මේ රෝගය තවත් ඉස්සරහට වර්ධනය වුණොත් මොළයට පවා මේ රෝගය ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඔබ සමහර විට හිතන්න පුළුවන් මේ කළු දිලීර රෝගය වැළඳෙන්නේ COVID-19 ආසාදනය වුණු රෝගීන්ට පමණයි කියලා. නැහැ, මේ කළු දිලීර රෝගය රුධිරයේ සීනි මට්ටම පාලනය නොකළ දියවැඩියා රෝගීන්, ඊට අමතරව නිදන්ගත රෝගහින්දා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම දුර්වල වෙච්ච රෝගීන් ඉන්න පුළුවන්. මේ රෝගීන්ටත් කළු දිලීර රෝගය වැළඳෙන්න පුළුවන්. හැබැයි යම්කිසි අවස්ථාවක මෙම රෝගීන් හෝ වෙනත් රෝගියෙකුට COVID-19 රෝගය වැළඳුනාම ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම හින්දා ඒ රෝගීන් මේ කළු දිලීර රෝගය වැළඳීමට තියෙන ප්‍රවණතාවය වැඩි වෙනවා. මේ කළු දිලීර රෝගය වළක්වා ගන්න අපිට කළ යුතු දේවල් කීපයක් තියෙනවා. දියවැඩියා රෝගීන් තමන්ගේ රුධිරගත සීනි මට්ටම හොඳින් පාලනය කළ යුතු වෙනවා. ඒ වගේම තමන්ට නිදන්ගත රෝගයක් තියෙනවා නම් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රශ්නයක් තිබිලා ප්‍රතිශක්තිකරණ පද්ධතිය හරියට වැඩ කරන්නේ නැති පුද්ගලයෝ ඉන්නවා නම් ඒගොල්ලෝ පස්සාශ්‍රිත ක්‍රියාකාරකම් වල යෙදෙනවා නම් පිරිසිදු මුව ආවරණය පැළඳීම ඉතාම යෝග්‍යයි. ඊට අමතරව අපි දැන් මේ දවස්වල COVID-19 රෝගය පරිස්සම් වෙන මුව ආවරණ පරඳිනවා. ඒ මුව ආවරණ පිරිසිදු මුව ආවරණයක් විය යුතුයි. වඩාත්ම වැදගත් දේ තමයි COVID-19 රෝගය වැළඳෙන්නේ නැතුව අපි අනුගමනය කළ යුතු සියලුම ක්‍රියාකාරකම් අනුගමනය කිරීම හා COVID-19 රෝගය සඳහා දෙන කුමන හෝ ප්‍රතිශක්තිකරණ වැක්සින් එකක් ඒ මාත්‍රා දෙකම හරියාකාරව ලබා ගැනීම. ඊටත් අමතරව මේ සියලු ක්‍රියාකාරකම් වලින් පස්සෙත් ඔබට කුමන හෝ විදියකින් COVID-19 රෝගය වැළඳුනොත් සමාජ මාධ්‍ය වලින් හෝ වෙනත් ආකාරයකින් ඔබට ලැබෙන පණිවිඩ ඔස්සේ කිසිදු බටහිර ඖෂධයක් හිතුමතයට ලබා ගන්න එපා. සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ලබා ගන්න.